සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාට අද විවේකී ඉරිදා දවස. ඉරිදා දවස හැන්දෑව සංගීතයෙන් පුරවන්න කියලා තමයි මේ උත්සාහ කරන්නේ. A6 online unplugged මේක ටිකක් වෙනස් ආකාරයේ නමක්, හුරු පුරුදු නමක් නෙවෙයි, පොඩි වෙනසක් තියෙනවා වගේ අපිට ඇහෙනකොටම දැනෙනවා නේද? එහෙම දැනෙනවා right. ඒක එහෙම දැනෙන්න හේතුවක් තියෙනවා. මේක ටිකක් වෙනස් ආකාරක වැඩක්. සංගීතය වෙනසක් නෑ. ඒක කොහොමත් අපිට ලෙන් ගතු තැනක්. जे जे एम के लखिया संगीते वगे मपिट लेन गुतना मम मिन्न भीम इतन टेनवा जे जे एम के लखिया श्रीलंका वे एंगलुम शेस्वे लमा एंगलुम निष्पादने सह अपनायने प्रमुख अंक एके नामे तमय जे जे एम के लखियान जे जे एम श्रीलंका वे वितराग्ने वे इंदिया वगेम
බංග්ලාදේශය ඉතියෝපියාව මේ ආදී රටවල් හතරක නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා කර්මාන්තශාලා විශාල සංඛ්‍යාවකින් ඇඟලුම් ශිස්ත්‍රයේ ප්‍රධානියෙක් බවට දැන්පත් වෙලා තියෙනවා ලංකාවේ අංක 1 කේ ළමා ඇඟලුම් නිෂ්පාදකයා සාපනයන කරුව වෙන්නේ ජේජේම් මේ ගැන අපි කියන්නේ බොහොම ආඩම්බරයෙන් දැන් ජේජේම් සමූහයේ සීතාවක A6 කර්මාන්තශාලාව UK merchandising department එක තමයි මේ අපූර්ව සංගීත අධ්‍යක්ෂීම අද ඔබට ඔන්ලයින් තාක්ෂණිය ඔස්සේ ළඟා කරලා දෙන්නේ තව විස්තරයක් තියෙන වෙකට එකතු කරන්න හර්ෂණ මම ඒකත් කියන්න ඕන හේතුව තමයි දැන් merchandising department එකේ රාජකාරිය තමයි විදේශ රටවල් එක්ක ගනුදෙනු කරන එක Tamange ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා හැබැයි ලෝකේ පුරාම නේද මේ දවස්වල COVID-19 තත්ත්වය නිසා විදේශ රටවල් එක්ක කරන ගනුදෙනු අපිට ඉස්සර වගේ ගිහිල්ලා ඒ රටවල් වලට ගිහිල්ලා කරන්න අපහසුයි දැන් අපි පාවිච්චි කරන විකල්පය තමයි මේ සඳහා ඔන්ලයින් තාක්ෂණය Zoom meetings වෙන්න පුළුවන් team meetings වෙන්න පුළුවන් දැන් මේ ඔසේ merchandising department එක විවිධ රටවල් එක්ක ගනුදෙනු කරගෙන යනවා online තාක්ෂණය පාවිච්චි කරලා මේ වැඩේ රාජකාරීදි විතරක් නෙවෙයි අපි පොඩ්ඩක් අපි රසවින්දනයේ පැත්තට නේද entertainment පැත්තට ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හොයලා බලුවා හොයලා බලලා ලස්සන plan එකක් හදලා මේ වැඩේ අතදා බලලා සාර්ථක ප්‍රතිඵල ළඟා කර දෙන ගමන් තමයි මේ හැන්දෑවට online සංගීතය මුසු කරන්න දැන් මේ ලෑස්ති වෙලා තියෙන්නේ ඒක ටිකක් වටෙන් වටෙන් ආපු දුරගමනක් හැබැයි බොහොම ලස්සන අත්දැකීමක් ඔබට තිලින කරනවා වැඩි කතා ගොඩක් තියෙන ඔබත් එක්ක රසවත්ව බෙදා හදා ගන්න වැඩි කතා නොකර ලස්සනට මුලින්ම ගීතයක් ඇහුවොත් හොඳයි කියලා මට හිතෙනවා ඊට කලින් ඉන්නව හතර දෙනෙක් මට ඔබට අඳුන්වා දෙන්න මගේ ළඟම ඉන්නේ හර්ෂණ ඊට පස්සේ හැබැත්තෙන් ගයන් ඊට පස්සේ සංජීවනී ඉන්නවා තරුෂී ඉන්නවා මේ හතර දෙනාම UK merchandising department එකේ නේද මේ යහළු යෙහෙලියෝ රයිට් මේ හැමෝම එකතු කරගන්නේ අද ලස්සන සංගීත හැන්දෑවකට ඒ හැන්දෑවට දාපු නම තමයි A6 online unplugged මේ සොඳුරු සංගීත හැන්දෑවේ පළවෙනි ගීතයේ විදිහට අපි තෝරගත්තේ බොහොම ලස්සන ගීතයක් බලන්න අපි අපේ ජීවිතයේ ගොඩක් තැන්වල නේද ජයග්‍රහණ ළඟා කරගත්තාම අපේ හිත සතුටටපත් වෙනවා පරාජය ළඟා කරගත්තොතින් අපේ හිත කනගාටුවටපත් වෙනවා හිත හරි ප්‍රධානයි අපේ ජීවිතයේ යම් යම් තැන්වලදී ගන්න තීන්දු තීරණවලදී හිත කොච්චර හය වුණත් වෙලාවකට ඇහැට කඳුලක් ආපුවාම හර්ෂණ හිත ටිකක් බොළඳ වෙනවා හැබැයි ඇහැ කොහොම හරි අපි මෙල්ල කරගෙන අඩන් නැතුව ඉන්නකොට හිත බොළඳ වුණොත් ඇහැට කොහොම හරි කඳුලක් එනවා නේද ඉතින් හිතයි කඳුලයි කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා මට වෙලාවකට හිතෙනවා ටීඑම් ජයරත්න එදා ගැයූ ගීතයක් ලස්සන හඬින් අද ඔබට ගයන්න හර්ෂණටයි ගයන්ටයි අපි ආරම්භ කරනවා ගීතේ රස විඳිමු කතා ගොඩක් තියෙනවා ඒ ගැන අපි පස්සේ කතා කරමු හිතින් මානුසෙලි පිවිත්දි කඳුලේ නුඹ ඇවිදින් නිමාදමුයි නිතේ පීඩා නොවිදිනු මැනවි
හිතින් මානසෙලි ඉදින්දි කඳුල නුඹ විදින් නිවාද මොයි මෙතේ පීඩා නොවිදිනු මැනවි ලස්සනට ගීතය ගායනා කරන්න අපේ යාළුවෝ දෙන හර්ෂණයි මේ ගයනුයි දැන් මේ මේ දවස්වල වැඩිපුරම කතාබහ වෙන වචන දෙකක් තියෙනවා මේක ඉස්සරහත් කතා වුණා මෙච්චර ගැඹුරු නෙවෙයි මේ නෙගටිව් සහ පොසිටිව් දැන් මේ දවස්වල අපි අහන්නම කැමති වචනේ තමයි නෙගටිව් නේද පොසිටිව් කියලා පොඩක් අහගන්න අපි කැමති නෑ මොකද පොසිටිව් වුණොත් කොවිඩ් 19 වෙනවා නෙගටිව් වුණොත් කොවිඩ් 19 පොසිටිව් නෑ නවී නෙග දැන් ලෝකේ පොසිටිව්ම වචනය හර්ෂණ ගයන් මේ නෙගටිව් වෙලා ලෝකේ නෙගටිව්ම වචනය පොසිටිව් වෙලා අපි අහන්න කැමති කැමැත්ත දැන් දක්වන්නේ දෙවි දෙහිකට මේ දැන් මෙහෙම වෙලා තියෙන හැබැයි නෙගටිව් වුණත් පොසිටිව් වුණත් මම මේ කියන්න හදන්නේ ජේජේම් සමූහය මේ ලෝක අර්බුදය ලෝක මේ සෞඛ්‍ය අර්බුදය බොහොම සාර්ථකව ජය ගනිමින් සිටිනවා අවශ්‍ය කරන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් තමන්ගේ සේවක පිරිස වැඩ කරන කාර්ය මණ්ඩලය ඒ අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ළඟා කරලා දෙමින් සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක තමන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යන ඒ අයට රැකියාව කරලා වැටුප් ලබන්න සහ මේ රටේ ජාතික ආදායමටත් විදේශ විනිමය එකතු කරලා දෙන්න ජේජේම් සමූහය කටයුතු කරනවා මේ ඉන්නේ ඒ ජේජේම් පෞලිය අභිමානනීය සමාජිකයෝ ඒ ගැන අපි කියන්නේ බොහොම සතුටින් හරි දැන් අද මේ ගීත ගයන වයන අය කීප දෙනෙක් තෝරගෙන තිනවා මේ ගීතෙහි දක්ෂතා දැක්කු නිසා තමන්ගේ කර්මාන්ත ශාලා පරිසරෙහි එහෙම මං හිතනවා නේද රයිට් නේද අර්ජුන් ඔව් ඔව් එහෙම තමයි වැඩි ආන්න හොඳ නැහැ නේද ඔව් නෑ බෑ එහෙම හිතලා ඉන්නේ ඔව් නෑ බෑ වගේ ඉස්සර තිබුණ රේඩියෝ නේ රයිට් මේ අපි කතා කරමු ගොඩක් ලස්සන දේවල් තියෙනවා කතා කරන්න අලුත් අත්දැකීමක් වෙයි ඔබට මේක ඔන්ලයින් තාක්ෂණය මේ පුළුවන්ද අපේ රාජකාරී කටයුතු වලට එහා ගිය එම නැත්තම් මේ එන්ටර්ටේන්මන්ට් පැත්තට රසවින්දනයේ පැත්තට මේ ඔන්ලයින් තාක්ෂණය අරගෙන යන්න. එහෙම අදහසක් ආපුවාම A6 කණ්ඩායම UK merchandising department එක ඒක අදහසක් පමණක්ව තියෙන නොදී දැන් ඒක ක්‍රියාවක් බවට පත් කරලා ලස්සන අත්දැකීමක් ඔබට තිරණ කරලා දෙන දවස අද ඉරිදා හැන්දෑව. අද ටිකක් රෑබෝ වෙනකන් අපි ඔබත් එක්ක රැඳිලා ඉනවා සමහර වෙලාවට ඔබ අපිව බලන්නේ Facebook එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ අපිව බලන්නේ YouTube එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ Teams එක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ කොහොම හරි ඔන්ලයින් තාක්ෂණයෙන් ඈත ඉන්න ඔබව අපිට සමීප කරලා දීලා තියෙනවා. Right. ඒ වගේ ඈත ඉන්න ඔබව අපිට සමීප කරලා දුන්න ඉස්සර අත්දැකීමක් තමයි ගීතය. නේද? ගොඩාක් වෙලාවට ඈත ඉන්න තමාගේ පෙම්වතියට පෙම්වතාට ගීතයක් ලියන එක කවියක් ලියන එක ඉස්සර කාලේ පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ පුරුද්දක් වෙලා තිබුණා. එහෙම මේ පෙම්වතුන් පෙම්වතියන් වැඩිපුරම ලියුම් වල ලියපු ආදර ගීතවල වැඩිම පද රචනා සංඛ්‍යාවක් කරලා තියෙන ප්‍රේමකීර්ති කියලා මට හිතෙනවා. ප්‍රේමකීර්ති දල්විස් ආදරණීය ප්‍රවීණයාගේ පද රචකයන් සංනිවේදකයා මේ බොහොම ලස්සන ප්‍රේම ගීත සමහර වෙලාවට සමාජයේ විචාරය කරන ගීත මේ වගේ ගොඩක් දේවල් ලියලා තිනවා. ඊළඟට තෝරගත්ත ගීතේ පද රචකයා වෙන්නේ ප්‍රේමකීර්ති දල්විස් ප්‍රියා සූර්යසේන ගයන ඈත රන් රිමන් තුලින් බලමු මේ ලස්සන ගීතය කොහොමද අපේ සංගීත හැන්දෑව හැඩ වැඩ කරන්නේ කියලා පෙර පරිදිම හර්ෂණටයි ගයන්ටයි මම ආරාධනා කරනවා ගයමු ලස්සන ගීතයක් අපි රස විඳමු අපේ හැන්දෑව රස ගන්වන්නේ දෙන්නට අපි ආරාධනා කරනවා සේලයෙන් සැදී ඇතරන් විමන්දුරින් පාට සේලයෙන් සැදී මුදු පීත හිම මුදුන් අතරින් එබි බලනවා thank you
ලෝක එන්නවිත් මෙලොයින් මෙහා සිට ඈත ලෝක එන්නවිත් මුදු පීද නිල ලෝහිත පෑ ඈත දිලෙනවා ආහහා රට තරුද හස් ගණන් ඇත සුර පුරෙන් ඇටි රට තරුද හස් ගණන් ඇත සුර පුරෙන් ඇටි ඔබ කීම තෙම් කතා ඇසුරි ඇට දිලෙනවා ආහහා ගීතයක් ඇත රන් විමන්තුනි නේද පියාගේ හඬ අද නැතිවට හර්ෂණ සහ ගයන් තමයි අපෝරු හඬින් මේ සංගීත හැන්දෑව හැඩ කළේ දැන් ඔය ඉස්සර හර්ෂණ මේ ගයන් මේ අපේ සංජීවණ ඉලා තරුෂිලා දන්නවා මේ දැන් ඔය sannivedane එක එක යුග තිබ්බනේ නේද සමහර කාල තිබුණා සංජීවණී මේ sannivedane කළේ ඔය ඉස්සර කාලේ මේ දුම් ගොඩක් ගහනවා දුංගොඩක් ගහපම දන්නවා ගමේ මොකක් හරි කරදරයක්. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රණීඩයක් තමයි මේකේ තියෙන්නේ. දුංගොඩ ගහපු දන්න ටක්කල් මිනිස්සු එකතු වෙනවා. එහෙම කාලයක් තිබුණා. තව තිබුණා ඊතලයක මේ සංදේශය ඔතලා ලියුමක් හරි මොකක් හරි එකක් ඔතලා ඊතලේ විදිනවා ගහෙන් ගහට යවුවාම එහෙම පණිවිඩය හම්බුනවා. එහෙම කාලයක් තිබුණා. ඊට පස්සේ සංදේශ කාව්‍යයක් තියෙනවා නේද? පරිවේ සංදේශය. ඒ වගේ සංදේශ කාව්‍යයක් තියෙනවා. ඔහොම වෙලා දැන් අන්තිමට ඇවිල්ලා අපි දැන් අද ඔන්ලයින් තාක්ෂණයේ සංනිවේදනය කරන ගානට ඇවිල්ලා සමහරවල් මේ ලෝකේ කොහේ අපි හිටියත් අපි ඔය ඩග්ගාලා ඔන්ලයින් තාක්ෂණයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. අහවල් වෙලාවට ලින්ක් එක යවපුවාම මේ මීටින් එකට එන්න කියලා මීටින් එකට අපි එනවා. අපි කොහේ හිටියත් එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔන්ලයින් තාක්ෂණය එහෙම ආවයි කියලා මේ සින්දුව පරණ කරන්න බැරි වුණා. මේ සින්දුව පරණ කරන්න බැරි වුණා. මේ නිරෝෂ කියපු සින්දුව පරණ කරන්න බැරි වුණා. මොකද නිරෝෂ ඉතාලම සරල ක්‍රමයක් තමයි පාවිච්චි කළේ මේ පෙම් පණිවිඩය යවන්න. එයා පෙම් පණිවිඩය යව්වේ සමනලේක සමනලේක කතේ සමහර වෙලාවට සමනලයන් මගදී කොහරි වෙන මලක වැහුවා නම් පණිවිඩේ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එම් පණිවිඩේ හම්බ වෙන්නේ නැති විදිහට පණිවිඩේ වන්න හොඳ නැහැ. ඔන්ලයින් වල එහෙම වෙන්නේ නැහැ. පණිවිඩ කොහරි හම්බ වෙනවා ප්‍රතිචාරයක් අපිට හම්බ වෙනවා. රයිට් මේ ලස්සන සින්දුවක් තෝරගත්තා. මේ දුහුල් මලක මල් පෙත්තක යා පෙම් පණිවිඩේ ලියලා තිබුණේ නේද? සමනලේක කතේ තමයි වල දෙන මල් පෙත්තේ ලියපු පණිවිඩේ. ඒක හම්බෙලා නැහැ මං හිතන්නේ. ඒක හම්බුණාද නැද්ද කියලා අපිට කියන්නේ සංජීවනී තරුෂී දෙන්න. ඔය දෙන්නත් මං හිතන්නේ මේ මල් පෙති වල පණිවිඩේ ලියන්න උන්නේ නැවන් දැන්නේ SMS. හරි සින්දුවම් අර කතා කරමු මේ ඔයාලා පණිවිඩ ලිපේ කොහමද මං අහනවා ඊළඟට නිරෝෂාගේ ගීතයක් සංජීවනී සහ තරුෂගේ හනින් අපි අහලා බලමු මල් පෙත්තක
කියන්නේ මේ ලද දෙයින් සතුටු වීම. දැන් බාන්න කියනවා පණිවිඩේ හම්බුණාද කියලා කියලවන්න. ඒ ඇති මට ජීවත් වෙන්න. හරි යා ඉන්න ඕනෙත් නෑ හම්බෙන්න ඕනෙත් නෑ. පණිවිඩේ හම්බුණාද කියලා තමයි යන්නේ. ඒ ඇති ජීවත් වෙන්න. ඔය වගේ මේ ගන්නවා මගේ මේ අලුයි කිරියා ඉස්කෝලේ පොඩි කාලේ. යාතේ ලද දෙයින් සතුටු වෙච්ච යාළුවයි. එයා හැමදාම ඉස්කෝලේ යනකොට පොඩි කාලේ කළු මේස් එකයි සුදු මේස් එකයි තමයි දාගෙන ඉන්නේ. කළු මේස් එකයි සුදු මේස් එකයි දාගෙන. දැන් බලමු මොකද මේ කළු මේස් සුදු මේස් දාගෙන අපි ඉතින් කතා ටීචර්ත් ඇහුවා දවසක් කතා කරලා මෙන්නකෝ පුතා. මේ ඇයිවා මේ පාට දෙකෙන් ಜಾති දෙකක මේස් දෙකක් දාගෙන ඉන්නවට වෙන මේස් දෙකක් නැද්ද? මට වෙන මේස් දෙයක් නැද්ද කියලා ඇහුවා. මම ළමයි හොඳට ටීචර් දියා බලමු. නෑ ටීචර් ගෙදර තව මේස් දෙකක් තියෙනවා. ඒ දෙකත් මේ වගේම එකක් සුදු එකක් කළු. දැන් කුට්ටන් දෙක මාරු කරලා කොල්ල දාගෙන ඉන්නේ. සුදු පාට කුට්ටමයි කළු පාට කුට්ටමයි තියෙන මේස් මේස් කුට්ටන් දෙකයි. ඉතින් සුදු පාට එක මේ තෝර ගන්න දන්නේ නැතුන කළු පාට එකයි මාරු කරලා තමයි දාගෙන ඉන්නේ. ඒ වගේම දෙකක් තියෙනවා. ඔයාටත් එහෙම මේස් දෙකක් තිබ්බනේ පොඩි කාලේ මම බලන්න. හරි. දැන් මේ ලද දෙයින් සතුටු වීම අර ගීතෙත් තියුණා. මගේ යාළුවත් එහෙමයි. හරියට ලද දෙයින් සතුටු වෙලා තිනවා. ආයි මේස් එක ගෙදර එක තියෙන කොහේ යන කලම තියෙන එක දාගෙන ඉනවා. මේ එහෙම නම් හරි පහසුයි ජීවිතේ ලද දෙයින් සතුටු. හැබැයි එහෙමයි කියලා මේ COVID-19 වසංගත කාලේ ලද දෙයින් සතුටු වෙවි අපි හිටියොත් මේ වැඩේ කරන්න බැරුව වෙනවා. ඒ නිසා තමයි අපි මේ අර ලැබිලා තියෙන දෙයින් සතුටු සතුටු වෙලා සීමා නොවි මේ සතුට බෙදන්න පුළුවන්ද කියලා බලන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහා. නේද? දැන් මේක සාමාන්‍යයෙන් මීටින් වලට විතරක් පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණයක් කියලා තමයි ගොඩක් අය හිතන් හිටියේ. හැබැයි එතන නැවතිච්ච නැති අපේ අයෝකේ මර්චන්ඩයිසින් ඩිපාර්ට්මන්ට් එක මේක අපි try කරලා බලමු පොඩ්ඩක් මියුසික් පැත්තට ගෙනියන්න පුළුවන්ද කියලා. හරි ලස්සන සාර්ථක අත්දැකීමක් අද ඔබත් එක්ක බෙදා හදා ගන්න. අපි දන්නවා ගෙදර ඉඳන් ගොඩක් අය මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. හරි. ඉතින් ලද දෙයින් සතුට වීම කියන එක තැනකදී හොඳයි. සමහර වෙලාවට අපි උත්සාහ කරන්න ඕනේ. try කරන්න ඕනේ. එහෙම කළොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අදත් එහෙම try කරලා ගත්ත උත්සාහයක් මේක. ඉතින් ඒක උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. ඊළඟ ගීතය මේක තෝරගත්තේ වික්ටර් රත්නායක ශූරින් ගායනා කරපු ලස්සන ගීතයක්. මේකටත් මට පොඩි කතාවක් මතක් වුණා. මේ මේක දින අර මලවි හිසරේ කියලා නේද? ගිගිරි ගීතරාවි මලවි හිසරේ කියලා. මේ මලවිට දාපු පෝස්ට් එකක් තිබ්බා Facebook එකේ. මලවිට මලවි කියන්නේ මල්සරානේ. මල්සරාට කෝල් එකක් ගන්නවා. කෝල් එකක් ගත්තාම මේ මල්සරා කියනවා "හෙලෝ. ආවෝ මල්සරා තමයි මලවි තමයි මොකද?" මේ මේ පැත්තේ එනවද ඔයා මේ පැත්තේ එන්නේ නැද්ද අපිට විඳින්න නැද්ද කියන්නේ මේ මඳින්න කවුරුහරි හොයනවා දැන් මේ මල්සරා නේ අර හීතරේ වැදුනම තමයි ඒක අම්බ වෙන්නේ නෑ නෑ මම මේ COVID-19 නැතිලා මම මේ නිරෝධානය කරලා ඉන්නේ දැන් වෙන්න විදියක් නෑ මල්සරාටත් COVID-19 හැදෙන කාලයක් ඒක නිසා උඩ පරිසරයෙන් ඉන්න ඕන හැමෝම COVID වලින් බේරලා ලස්සන සංගීත ප්‍රසංගය සංගීත හැන්දෑවක් ලෑස්ති කරලා තියෙනවා නේද ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අපි ඔබටත් ගෙදර ඉඳන් වුණත් නේද වැරටියක් දී වුණත් ඒකන අවධානයෙන් ඉන්න ලස්සන ගීතයක් අපි තෝරගත්තා අපි අපේ ගයන් එකතු වෙලා ඉන්න ගයාන්ට හර්ෂණට ඒ වගේම සංජීවනේට තරුෂිට හතර දිනාටම අපි ආරාධනා කරනවා මේ ලස්සන ගීතය ගයලා අපේ සංගීත හැන්දෑව හැඩ කරලා දෙන්න කියලා. Gigiri gitarae malavi hisare Gigiri gitarae malavi hisare Upad kimado pamana lokete egasa kive Gigiri gitarae sare ha
नूरा अंबल में उम तु देश रे दुनिया नूरा अंबल में हते शोक पीड़ा के हंगन माया सिहन A6 කර්මාන්ත ශාලාවේ UK merchandising department එක තමයි මේ ලස්සන වැඩේ බොහොම ලස්සනට සූදානම් කරලා ඔබට පිළින කරන්නේ A6 online unplugged එක තමයි අපේ මේ සංගීත හැන්දෑවේ නම හර්ෂණ මොකද හිතන්නේ දැන් මේ වැඩේ ටික දුරක් ඇවිල්ලා මොකද දැනෙන්නේ අයකට මොකද ඇත්තටම ඉතින් මේ මේක අපි කලින් plan කරලා තිබ්බ එකක් නේ මේ අපි ඉතින් A6 එකේ merchandising අපි කටි trip එකක් plan කරලා තිබ්බ ඉතින් මේ covid එක ඒක කරගන්න හම්බුනේ නැහැ. ඔව්. ඉතින් ආපහු අපි පොඩි casual chat එකක් දාගෙන ඉන්න වෙලාවක අපේ boss මහේෂ අබිසිංහ ඔය කට්ටිය අපි එකතු වෙලා කතා කරනකොට තමයි ඉතින් මේ කිව්වේ මෙහෙම වැඩක් කරමුද කියලා. ඉතින් අද තමයි first time මේ වගේ දෙයක් ඉතින් අපි කරනවා. බලමු success වෙයි කියලා හිතනවා. වැඩේ සාර්ථකයි වගේ අපේ ඇඟට දැනෙනවා. ගයන් ගේ මම අතුරු ප්‍රශ්නයක් අහනවා. ඉස්සෙල්ලම කවද්ද ඔය සින්දුවක් කිව්වේ? ඉස්සෙල්ලම එහෙම දවසක් මතක නැහැ පොඩි කාලේ කියලා දිනවා පොඩි කාලේ කියලා දිනවා දැන් ඉඳන් මේ වෙනකම් අපි සින්දු කියනවා හරි දැන් මේ ඔබේ A6 කර්මාන්ත ශාලාවේ JJM සමූහයේ ඇතුලේ අපි දන්නවා මේ හතර දෙනා ගායනයේ දක්ෂයෝ කියලා යම් ආකාරයක පිළිගැනීමක් තියෙනවා ඒ නිසා තමයි අද මෙතන ඉන්නේ නේද මේ අන්පක් මේ සංගීත හැන්දෑව ඇතුලේ එතකොට ගයන් මේ දැන් අද මොකද හිතන්නේ වාට මේ හර්ෂණර වගේ මේ අත්දැකීම ගැන පොඩි නිකන් පොඩි අයිඩියා දුන්නොත් කොහොමද අපි? ඇත්තටම මේ වගේ දෙයක් සංවිධානය ඒ කියන්නේ මෙහෙම ඕගනයිස් කරලා එකම ලොකු දෙයක් ඇත්තටම අපි ඇත්තටම අපි ගොඩක් කාර්යබහුල රස්සාවක් තමයි කරන්නේ හැමෝම. ඉතින් එතනින් මිදිලා ඇවිල්ලා හොඳ දෙයක් මනසට හරි සැහැල්ලුවක් දෙනවා. හරි මනසට හරි සැහැල්ලුවක් දෙනවා. දැන් මේ ඒ වගේ අපිව සැහැල්ලු කරන්න පුළුවන් හරියට බෙහෙතක් වගේ දෙයක් තමයි සංගීතය කියලා කියන්නේ. ගොඩක් වෙලාවට සංගීතය ආදරය අපේ ජීවිතයට අවශ්‍යත වගේ බෙහෙත් වගේ. මේව නැති වුණාම නිකන් අපේ ජීවිතේ හරියට ඇල්මැරෙනවා. එතකොට මේ ආදරය කියන්නේත් හරි ගැඹුරු මාතෘකාවක්. මේක උඩින් ඩක් ගාලා අකුරු හතරක් වගේ තිබුණාට මේක තියෙනවා මහ විශාල ගැඹුරක් මේ ලෝකේ පවතින්නේ ආදරයෙන් හින්දානේ. ඉතින් ඔය ආදරය පිළිබඳ
ලියවුණ ගොඩක් ගීත අද මේ සංගීත හැන්දෑවේ දකින්ට අහන්න ඔබට අවස්ථාව අපි ළඟා කරලා දීලා තියෙනවා. ඒ ලස්සන ගීතත් අපි අහමු. මීනාට අපි තෝරගෙන තියෙන්නේ රූකාන්ත ගුණතිලක මහත්මයා ගායනා කරපු ලස්සන ගීතයක්. මේ අංගනාව ගැන ලස්සන ගීතයක් කියලා ලියලා ඒකට තාලේ දාලා ලස්සනට ගායනා කරපු හැටි. අද රූකාන්ත ගුණතිලක මහත්මයා මෙතන නැති වුණාට ඒ අඩින් ඒ ලස්සනට ගීතය කියන්න හර්ෂණ එක්ක ගයන් ඉන්නවා මයික්‍රෝෆෝනේ අත තියලා ඇස්ති වෙලා. රයිට්. අපි ලස්සන ගීතයක් අහමු. තව රසවත් දේවල් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. A6 online unplug සංගීත හැන්දෑවත් එක්ක රැඳිලා ඉන්න. अंगनावो गीते लीवा ताले दमुवा सिहिनेन मट कीवा उब मागे कियला अंगनावो रूपिकावो रंगुमन रंगुवा मट अममी पेउवा इन्ने उब लोके दन इन्ने मम उबगे लोके अंगनावो गीते दीवा ताले दमुवा सिहिनेन मट कीवा उब मागे कियला अंगनावो සීත සීත රැක පාට පාට තාරකාව මම කඩාගෙන දෙමීනගේ ඔය සීනු සීනු මල් හිනාව දේව දුන්නේ පාට ගැව ආදරේ මටයි නගේ සීත සීත රැක පාට තාරකාව මම කඩාගෙන දෙමීනගේ सीनु सीनु मल्हिनाव देव धुन्य पाट गैव आदरे मताई नगे अंगनावो गीते लीवा ताले दमुआ सिहिने मत कीवा उब मागे कियला अंगनावो रूपिकावो रंगु मन रंगुआ मत अममी पेउआ इन्ने मगे लोके दें इन्ने ये लोग मैं संगीत हैं देव A6 online unplugged केला भी नाम कर लाती है अभी वह අහන රසවිඳින අය මේ වෙලාවේ Facebook වලින් වෙන්න පුළුවන් YouTube වලින් වෙන්න පුළුවන් නේද Teams වලින් වෙන්න පුළුවන් කොහොම හරි කමක් නැහැ ඔබ අපිව රසවිඳිනවා අපිව බලනවා අපිව අහනවා කියලා අපි දන්නවා දැන් මේ ළඟදී මේ මම හොඳ කතාවක් ඇහුවා අපේ ප්‍රවීණ sannivedana ශිල්පී අරවින්ද අරවින්ද මහත්මයා කියන හොඳ කතාවක් මේ අපේ ක්‍රිකට් ටීම් එකට මේ ක්‍රිකට් ටීම් එක දැන් මේ දවස් අදත් මම හිතන්නේ මැච් එකක් තියෙනවා දැන් මේ දවස් වල අපි ක්‍රිකට් කියපු ගමන් ටක් ගාලා අපිට ඊළඟට එන වචනේ තමයි अरविंद महात्म्यात् अपूर्व कथा वाक्य वे क्रिकेट जर्सी बला
ඔබ ක්‍රිකට් ජර්සිය දිහා බලන්න. ඒ ක්‍රිකට් ජර්සිය කොහම ඔළුව පාත් කරලා බලපුවාම ඔබ බඩ හරිය ගහලා තියෙනවා ශ්‍රී ලංකා කියලා නම. ඒක රටක නම. ඒ රට අපේ. ඒ රට අපේ නිසා තමයි මේ කෝටි දෙකක් විතර ඉන්න ජනගහණය කෝඩම කියලා ක්‍රිකට් ගහන්න බැරි හින්දා 11 දෙනෙක් උරලා ක්‍රිකට් ගහන්න මේ යවලා තියෙනවා. දැන් එහෙම ගිහිල්ලා ඒ වෙඩි හරියට වෙන්නේ නැති වුනහම අපිට කේන් තියෙන්නේ ඒ රට අපේ හින්දා. ඒ රට අපේ හින්දා. ඔබ කල්පනා කරලා බලන්න ඔබ ඔය ක්‍රිකට් ජර්සි එකේ ගහලා තියෙන නම ශ්‍රී ලංකා කියන නම ඔබ ඒ ජර්සි ඇඳගත්තට පස්සේ ඔබ පුද්ගලිකව කරුණාරත්නවත් නවරත්නවත් මෙන්ඩිස්වත් එහෙම පුද්ගලික නමක් නෙවෙයි ඔබ තනිකරම ශ්‍රී ලංකාව ඔබ සම්පූර්ණ රටක් ඒ නිසා තමයි මේ වේදනාව ඔබ නියෝජනය කරන්නේ අපේ රට කෝටි දෙකක ජනගහනය ඒක නිසා මේක විහිළුවකට ගන්න එපා මේ වැඩේ හොඳට කරන්න කියලා ලස්සන පණිවිඩයක් දුන්නා ඒක හරි අපූරු පණිවිඩයක් ඔබත් අපි වහන ඔබත් JJM ටී-ෂර්ට් එක ඇඳලා පස්සේ ඔබත් සම්පූර්ණයෙන්ම ඔබේ ආයතනය JJM ටී-ෂර්ට් එක ඇඳලා පස්සේ ඔබට දැනෙන අභිමානය ඔබ මේ අභිමානවත් JJM කණ්ඩායමේ සමාජිකයෙක් සමාජිකාවක් කියන එක ඒක ඔබ ලබා ගන්නේ ඔබේ අප්‍රතිහත කැපවීම නිසා ඔබ තුල දක්ෂයෙක් ඉන්න නිසා ඒ දක්ෂකමට වටිනාකම තමයි JJM සමූහය ඔබට දීලා තියෙන්නේ ලස්සන නිලඳුමක් නිලඳුම ඇඳගත්තට පස්සේ ඔබට වටිනාකමක් ඒ වටිනාකම තුල අභිමානයක් බලන්න කොච්චර වටින එකතු වීමක්ද ඒක Right, අපි ඒක ගැන කතා කළා. දැන් කොහොමත් අද මැච් එක මොකද වෙන්නේ කියලා මම අහන්න යන්නේ නැහැ. මේ කොහොම හරි ඕන දෙයක් වුණාට පස්සේ ඔය වෙයින් කමන්න ඇවුලක් නැහැ. එහෙම ඉන්නවා. අපි යාළුවෝත් ඉන්නහට මේ වාඩත් යාළුවෝ ඇති අර්ෂණ වාඩත් මේ තරුෂිට සංජිනේරත් ඇති. ඕන දෙයක් කමන්න නැහැ. ගණන් ගන්න එපා. එහෙම ඉන්න පුළුවන් නම් හරි හොඳයි නේද? හරි හොඳයි. වෙයි සමහර දේවල් එහෙම අතහැරලා දාන්න බෑ. හැබැයි මේ ළඟ ගීතය අර මොකක් හරි වුණාම ඒක ගණන් ගන්න දුෂා. ඉංගි ඇති. අපිට මේ වෙමින්ද පුළුවන්නේ. ඒ වගේ එකක් තියෙනවා ඒකේ. රයිට්. හැබැයි මේ මම අර කලින් අර මට ස්කිප් වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙන්නේ මම අහන්න හිටිය අර SMS ද පටන් ගත්තේ නැත්නම් ලියලාද පටන් ගත්තේ කියලා. මේ සංජීවනි කියන්නේ SMS වලින්ද පටන් ගත්තේ ලියලාද පටන් ගත්තේ? ලියලත් පටන් ගත්ත කාලයක් තියෙනවා. ලියලත් පටන් ගත්ත කාලයක් තියෙනවා. SMS වලින් පටන් ගත්ත කාලයක්වත් තියෙනවා. හරි. තරුෂි කොහොමද අත්දැකීම? ආදරේ වණන් ගන්න SMS වලින්ද ලියලාද? SMS වලින් පටන් ගන්න බලන්න අර ලියපු කාලෙකුත් තියෙනවා SMS වලින් පටන් ගන්න කාලෙකුත් තියෙනවා දැන් ටික ටික සංනිවේදනයේ දිනු වෙලා දැන් ඔය ඉස්සර මේ ඉස්කෝලේ යන කාලේ ගොඩක් මේ පන්තියේ ලස්සනම අකුරු තියෙන පිරිමි ළමයා ගාවට තමයි පිරිමි ළමයිට එකතුනේ ලියුමක් ලියා ගන්න ඕනම නේද මේක ලියලා දෙන්නකෝ මේක ලියලා දෙන්න එහෙම ලියාගෙන යනවා එහෙම ලියාගෙන ගිහින් කොහොමද දැන් බලපුවාම මේ ආදරය කරන කෙනාගේ අදහස් නෙවෙයි තියෙන්නේ ලියුම ලියුපු කෙනාගේ අදහස් තමයි ලියුම තියෙන්නේ සමහර වෙලාවට පෙම්වතිය ලියුම ලියපු කෙනත් එක්ක විවාහ වෙන අවස්ථාවලත් ඒවත් තියෙනවා රයිට් කොහොමවත් කමන්නේ මේ ගීතය අපි තෝරගත්තා බොහොම ලස්සන ගීතයක් සංගීත විජේසූරිය ගායනා කරපු ළමා තනියට එයා ලියපු ලියුම් වලට මොකද වුනේ අපේ ඔයින් ගියා ඇති මේ රසබර ආලකෙරුම් ආයෙත් මම මොනවද බොන්නේ කසාය බොන්නේ සරුවක් තමයි දැන් නම් බොන්නේ කියලා බොහොම ලස්සනට එයාගේ ආදරය නැති වෙලා ගිය එක ලස්සන ගීතයකට ලිව්වා කිව්වා අද ලස්සනයි රසවත් අපිත් පුංචි කාලේ මේක ඇහුවා අදටත් ඒ ගීතේ රස විඳින්න පුළුවන් බොහොම අපූරු ගීතයක් අපි හැමෝම රස විඳිමු ළමා තනියට මොකද වුනේ සංගීත විජේසූරිය किसीवक लियाने ने आए गम कट हितने ने हितती मुत लमा तनी मम ओबट लियो होर लियों अपराधे तुली गेदर तामत मट हेवनाय तनिकम
සින්නක් කර නිවනයි කුලි ගෙදර තාමත් මට හෙවණයි තනිකම සින්නක් කර නිවනයි නුඹ ලැබුණා නම් නැමිලෙද දුක කසාය නොව මං අද බොන්නේ සරුවක් ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන් කලදක්වත් තෙත් නොවූ හිතන්ගෙන කප්පරකට පැතුතුම් පැතුම් කලදක්වත් තෙත් නොවූ හිතන්ගෙන කප්පරකට පැතුතුම් පැතුම් පල දෙන්නේ නැති එක සත්තයි දැන් ඔයින් ගියා ඇති රසබර ආල කිරුම් මොනවත් කියන්නේ නෑ ඔබ වෙනුවෙන් කිසිවක් කියන්නේ නෑ ආයේ ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත් ළමා තැනී මම ඔබට ලියූ හොර SMS අපරාදේ රසය නොව මං අද බොන්නේ සරුවත් ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන් මරණිය වෙන වචනයක් ඇවුණා කසායනව මං අද බොන්නේ නිකන් මේ සරුවත් නෙවෙයි වගේයක් ඇවුණා නේ අද බොන්නේ සරුවත් අද බොන්නේ සරුවත් එහෙමද කිව්වේ මම වෙන එකක් ඇවුණා එහෙම කන හුරු වෙලාද මන්ද මේ රයිට් මේ දැන් සමහර අකර තැබ්බ වෙනවනේ මේ දැන් ඔය ඔන්ලයින් මීටින් වල එහෙම දැන් ගොඩක් වෙලාවට මේ ඔන්ලයින් මීටින් වැඩේ අපිට ටිකක් අලුත්නේ ඔන්ලයින් මීටින් වැඩේ අලුත් දැන් රජයෙන් වෙලාවකට කිව්වා මේ නිවසේ සිට රාජකාරී කරන්න කියලා නිවසේ සිට රාජකාරී කරනකොට ඔන්ලයින් මීටින්ස් එහෙම තියන්න වෙනවා හිටපු ගමන් මහත්තයා ඔන්ලයින් මීටින් එකේ ඉන්නවා දැන් මහත්තයා ගෙදරන ඉන්නේ නිවසේ සිට රාජකාරී නේද හිටපු ගමන් මීටින් එක ඇතුළේ ඇහෙනවා මේ මහත්තයා මයික් එක ඔන් කරන් ඉන්නලා ඒ මේ පොලිටික් ගාලා දෙන්න වගේ වෙනවා ඩක් මේ වෙනවා ඊටපස්ව ගමන් නෝනා මීටින් එකේ ඉන්නවා මහත්තයා මගේ බත් එක හරිද ඒ වගේ සමහර පොඩි අය ආවිල්ලා මීටින් එකේ එබෙනවා කැමරාවට එබෙනවා පොඩි අය කෑ ගහනවා ඒ වගේ මේ ඔන්ලයින් මීටින් වල ගොඩක් දේවල් එහෙම වෙලා තියෙනවා රයිට් එහෙම අකරතැබ්බ වුණත් මේ ඔන්ලයින් කියන තාක්ෂණය දැන් මේ අපි පුද්ගල දුරස්ථභාවය පවත්ව ගන්න ඕන වෙලාවෙ අපිට ගොඩක් උදව් කරනවා ඒ දුරස්ථභාවය පවත්වගෙන ඉන්න අපිව බොහොම ලස්සන රසවත් හැන්දෑවකට අර ඔන්ලයින් තාක්ෂණය හරහා එකතු කරගන්න අපිට අද පුළුවන් වෙලා තියෙනවා A6 online unplugged අපේ UK merchandising department එකේ අදහසක් විදිහට බොහොම ලස්සන සුන්දර සංගීත හැන්දෑවක් ඔබට නිර්මාණය කරලා දුන්නා online වලින් රස විඳින්න පුළුවන් වෙන විදිහට. ගෙදර ඉඳන් ඔබ අපිව බලනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මේ වෙලාවේ සාදයකින් අපුන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මේ වෙලාවේ සමහර වෙලාවට ඔබ රාජකාරියක ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් නේද ඔබට පුළුවන් වෙලා තියෙනවා online ඔස්සේ අපිව රස විඳින්න. මේ තාක්ෂණය අපි කොහොමද යොදාගන්නේ ධනාත්මකව? ඔන්න ඔබට හොඳ දෙයක් පණිවිඩයක් ලබා දීලා තියෙනවා මේ දැන් අපි හැම දෙයකින්ම මේ ඉගෙන ගන්න ඕන ගයන් පාඩම් රයිට් දැන් අර සංගීතීය සින්දුවෙන් වුණත් එයා පාඩමක් ඉගෙනගෙන තිනා ඔයින් ගියා ඇති රසබර ආල කිරු ආයෙත් මොනවත් ලියන්නේ නැහැ පාඩමක් ඉගෙනගෙන තිනා රයිට් මමත් ඒ වගේ පාඩමක් ඉගෙන ගත්තා මෙන්න මේ කොලින් මම මේ කොලින් පාඩමක් ඉගෙන ගත්තා මොකද මේ පාඩම දන්නවද ඇතර මම මේ කොලේ ඉඩමදි නිසා පොඩි අකුරු වලින් මේ වැඩේ පොඩ්ඩක් සමරයිස් කරලා ලියාගත්තා ඇතර මම තේරුම් ගත්ත පාඩම තමයි දැන් මම පොඩි අකුරු වලින් ලියාගෙන හරියන්නේ නැහැ. වාර ටිකක් පේනවා මදින් ලොකු අකුරු වලින් ලියන්න කියන පාඩම. මේක මම පොඩ්ඩක් වැඩිපුර ඇස් දෙක පොඩ්ඩක් කරකවල බලන්න වෙනවා. රයිට්. අපි ටික ටික වයසට යනවා. ඔක තමයි ජීවිතය ඇත්ත කතාව. අපි ටික ටික වයසට යනවා. මේ වයසට යන ජීවිතේ උපදිනන් මරණය දක්වා ගත්තාම කෙනෙක්ගේ ජීවිත කාලය පිට මෙච්චරයි කියලා තීරණය කරන්න බෑනේ. අපි උපදිනවා. අපි මේ යනවා මේ අතර කාල පරාසයේ විවිධ දේවල් සිද්ධ වෙනවා අපේ ජීවිතය තුළ. එහෙම වෙන ජීවිතේ නේද ආදරය ප්‍රේමය විරහව වෙනවීම නේද විවාහ වීම
ඒ ගොඩක් දේවල් ලැබීම ඒ වගේ දේවලුත් වෙනවා මේ අතරමැදට නේද එහෙම වෙලා අපි අවසානයේ ජීවිතය අවසන් වෙලා යනවා කොහොම වුණත් අර ආදරය කරන දෙන්නේ පටන් ගත්තා වගේම ජීවිතය අවසන් වෙන කාලය දක්වා මේ ආදරය වෙනස් නොවි තියා ගන්න පුළුවන් නම් ඒ ගොඩක් වටිනවා නේද එහෙම ගොඩක් වටිනවා එහෙම ගීතත් අපේ ගීතාවලිය තුළ අන්තර්ගත කරලා තියෙනවා අපි ලස්සන ගීතයක් තෝරගත්ත මේ ගීතය ඔබ ප්‍රිය කරන වාදනය කරන ආදරණීය ප්‍රවීණයාගේ හඬින් ගැයුණු ගීතයක් අමරසිරි පීරි ශූරින් ගායනා කරපු ගීතයක් මේ ගීතයේ පද රචනා කළේ සමන් අතාවුද හිටි මහත්මයා බලන්න මේ ගීතය මේ හැන්දෑවට අලුත් අරුතක් එක් කරાવી මේ සංගීත හැන්දෑවේ තියෙන සුන්දරත්වයට පොඩි ගැඹුරක් මේ ගීතයෙන් එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා ලස්සන ගීතයක් ඉරිතරුණු වල අතර මේ කොහෙද අපි යන්න හදන්නේ ලස්සන ගීතය හර්ෂණ සමග ගයන් ගන්න मुदु तार ऐतिरिल्ले यमु 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 अपि ऐद यमु प्रेमिये सिहुदे सिंहबायन मोटु रत लग सिनग रवट मिन इरि तेलुनु वाला उडुवियल यटि मुदु तार ऐतिरिल्ले यमु 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 अपि ऐद රජවරුන් අත වනාවි බිම බලන් යන්න යමු කහිරත් රැලි වැටිලා කහිරත් රැලි වැටිලා ඉරි තැලුණු වල උඩු වියල් යටි මුතු තාර ඇතිරිල්ලේ යමු 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 අපි ඇලිද යමු ප්‍රේමියේ සිහුදෙසින් හඹායන මුතු රත ළඟ සිනග රවට මින් ඉරි තැලුණු වල උඩු යන් යටි මුතු තාර ඇතිරිල්ලේ යමු 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 අපි ඇලිද යමු ප්‍රේමියේ යමු 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 අපි ඒ ප්‍රේමී එක්කද දිගටම ඇවිදගෙන ගියේ. ඔව් ඔව් නෑ කියලා ඉතින් ගෙදර යන්නේ.
ඔව් හරි මේ අපි මේ ගොඩක් රටවල් සංසන්දනය කරලා බලන අපේ රටත් එක බලනවා ඒ සංසන්දනය කරලා බලපුවාම මට මේ හදිස්සිය මතක් වුණේ ජපානයේ ගොඩක් වෙලාවට තාක්ෂණයේ අතින් දිනුනුයි කියලා කියනවනේ ගයන් නේද හර්ෂණ දැන් ගොඩක් ඔය පිරිමි පාර්ශවයේ තමයි වාහන ගන්න දැන් දැන් කවුරු වාහනයක් ගන්න ගියා ජපාන් වාහනයක් ගන්න හරි කැමති ට්‍රයි කරනවා ජපාන් වාහනයකට යන්න ඒ වගේ මේ ජපානයේ කියන්නේ ගොඩක් තාක්ෂණයේ අතින් දිනුනු රටක් ජපානයේ කියන්නේ දූපත් සමූහයක් ඒත් ජපානයේ කියලා කියන්නේ මේ සුනාමි එන දූපත් සමූහයක් සමහර වෙලාවට මේ ගිනි කඳු පුපුරලා යන දූපත් සමූහයක් මෙහෙම තියෙන ජපානයේ ඉස්සර කාලේ මේ ලෝක යුද්ධ කාලේ හිරෝෂිමා නාගසාකි වලට මේ පරමාණු බෝම්බ පවා වැටිච්ච රටක්. හැබැයි මේ මේ වගේ අභියෝග තියෙනවා කියලා ජපානය තමන්ගේ මේ තාක්ෂණික නිෂ්පාදන කරන එක තාක්ෂණය දියුණු කරන එක නැවැත්තුවේ නැහැ. කොහොම හරි මේ අභියෝග ජය අරගෙන ඉස්සරහට කරගෙන ආවා. දැන් ජපානය කියන්නේ දියුණු වෙන රටකට ජාතියකට හොඳ ආදර්ශවත් ගමනක් ආපු රටක් කියලා ඕනම කෙනෙක් පිළිගන්නවා නේද? උත්සාහවන්තයි ජපානු. කතාවට කියන්නේ ජපානු හපන්නු කියලා. රයිට්. මම මේ කතා කරන්න හදන්නේ ජපානයේ වාහන ගැන නෙමෙයි. ජපානයේ තියෙනවා මේ හයිකු කියලා කවි සම්ප්‍රදායක්. ජපානයේ හයිකු කියන කවි හරි කෙටි අජිත්යි. මෙහම පද කීපයයි තියෙන්නේ. මේ හයිකු කවිවල තියෙන යෙදුම් මහා විශාල ගැඹුරු අර්ථයක් නෑ. හැබැයි අපිට මේකෙන් දෙයක් ජීවිතේට ගන්න පුළුවන්. බැලුව බැලමන නිකන් පද පෙළ දෙකක් තුනක් තමයි. හැබැයි හිතලා බලපුවහම මේක දෙයක් අපේ ජීවිතේට තියෙනවා. ජපාන් හයිකු කවිටියක් තියෙන පත්‍ර කොලයක් මට මේ ළඟදී හම්බ වුණා. ඒ පත්‍ර කොලේ කියවලා බලන්න පොඩ්ඩක් හිත මෙහෙට හරවලා බලනකොට අමුතු මාතෘකාවක් තියෙන කවියක් තියෙනවා. ඒ අමුතු මාතෘකාවෙන් නම් මම මේක කියවලා බලුවා. මේ මාතෘකාවේ නම තමයි ගෙම්බාගේ කවිය. ගෙම්බාගේ කවිය. මොකද ඔය ගෙම්බාගේ වහ වජිත් යවන්නේ. ඔය අමාරුන්නේ නැහැ. එහෙම කියන්න ඕනේ නැහැ නේද මගේ. රයිට් මේ මාතෘකාව තමයි ගෙම්බාගේ කවිය. මාත් බැලුවා දෙපාරක් තුන් පාරක් මාතෘකාව ටිකක් වෙනස්නේ හර්ෂනේ මම පොඩ්ඩක් මේක. මේක මෙහෙමයි තියෙන්නේ. ගෙම්බා කියන කවියක්. ගෙම්බාගේ කවිය. ජපාන හයිකු කවියක්. මාගේ ලිපිණය වෙනස් වෙනි. මලක් පිපුණු නිසා වේ. දැන් එය වල නොවේ විලය. මාගේ ලිපිණය වෙනස් වෙනි. මලක් පිපුණු නිසා වේ. දැන් එය වල නොවේ විලය. හරි අපූර්ව කවියක්. මේක සරලව තේරුම් ගත්තාම ගෙම්බෙක් හිටියා මේ ගෙම්බා හිටියේ වලක. මේ වලේ ඉන්න ගෙම්බා කවුරුත් ගණන් ගත්තේ නැහැ. වලේ ඉන්න ගෙම්බා කවුරුත් ගණන් ගන්නේ නැහැ. හැබැයි කාලයක් යද්දි මේ වලේ මලක් පිපෙනවා. මලක් පිපුණාට පස්සේ මේ ගෙම්බ මුකුත් කළා නෙමෙයි මලක් පිපෙන්නේ නිකම්ම මලක් පිපෙනවා මලක් පිපුණාට පස්සේ කවුරුත් මේ වලට වල කිව්වේ නැහැ තවදුරටත් මේකට කියන්න පටන් ගත්ත හැමෝම විල කියලා දැන් මේ නිකම්ම වලේ හිටිය ගෙම්බ විලේ ඉන්න ගෙම්බ බවට පත් වුණා අන්න ලිපිණය මාරු වුණා වලේ ඉන්න ගෙම්බ දැන් විලේ ඉන්න ගෙම්බ බවට පත් වුණා මාගේ ලිපිණය වෙනස් වෙනි මලක් පිපුණු නිසා වෙන් දැන් එය වල නොවේ විලය අපි ජීවත් වෙන තැන අපි රැකියාව කරන තැන එතන තමයි අපේ ජීවිතය වෙනස් කරන තැන එතන තමයි අපේ ලිපිණය වෙනස් කරන තැන ඔබ හරි තැන තෝරගෙන තිනවා අපි වහන අපේ ජේජේ මිත්‍රයෝ ඒසික්ස් මිත්‍රයෝ යාලෝ යහලුව හැමෝම හොඳ තැනක් තෝරගෙන තිනවා ඔබේ ජීවිතය මලින් සරසන තැනක් ඔබේ ජීවිතය සතුටින් පුරවන තැනක් ඒ තමයි ජේජේ පවුල ඔබත් ඔබේ වටපිටාව ඔබේ රැකියාව කරන තැනට ගොඩක් ආදරෙන් වැඩ කරද්දී ඔබේ ජීවිතේ નિરાයාසෙන් සතුට ළඟා වෙනවා ඔබට පුළුවන් වෙනවා ඔබේ අරමුණු ඉලක්ක ජය ගන්න. මේ පණිවිඩයත් ඔන්න මතක තියාගන්න. මොකද්ද අපි ඊළඟට කියන්න යන සින්දුව? හැම වෙලේම මම කියන්නේ ඔබට බල කියන්න පොඩි try එකක් දෙමු පුළුවන් ගන්න. හරි ඊළඟට අපිත් එක්ක එකතු වෙන්නේ ගයාන් සහ තරුසි. ඔව් පොඩි ආරාධනාවක් කරන්න. අන්න right. ඔයා ලස්සන ආරාධනාවක් කරන්නයි හදන්නේ. අයිතයි අපි ලස්සන ආරාධනාවක් කරමු. ගයාන්ටයි තරුෂිටයි කාටද මේ ආරාධනාව කරන්න කියලා ඔය දෙන්නම කියන්න. ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා
ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා Pavasini amna pinisa Moduvela tibunata vada Pavasini amna pinisa Moduvela tibunata vada ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා හරි මේ අද මේ ලස්සන හැන්දෑව හේට මෙහෙට නොවෙන්න ගානට ශබ්ද ස්වර වයන අපේ සංගීත කණ්ඩායම මේ එහා පැත්තේ කෙළවරෙන් ඔබට පේන්නේ සමහර විට කැමරට අහුවේවි නේද උපුල් වීරසිංහ උගන් වාදනයෙන් ඔක්ටපෑඩ් වාදනයෙන් අසංක බණ්ඩාර රිදම් ගිටාරයෙන් මගේ ළඟම ඉන්නවා අජිත් ප්‍රියංකර ඊට පස්සේ මගේ පසුපස ඉන්නේ සිසිර ජයරත්න ලීඩ් ගිටාරේ වයන අපේ සංගීත කණ්ඩායමේ සගයෝ හතර දෙනා ප්‍රවීණ වාදන ශිල්පීන් හතර දෙනෙක් අද මේ සංගීත හැන්දෑව හැඩ කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දැන් මේ ඊළඟ ගීතයට යන්න කලින් වැඩ පොඩි කතාවක් කරමු දැන් අතන මේක සින්දු කියන වැඩසටහනක්ද කතා කියන එකක්ද කියලා මම අහන්න පුළුවන් කවුරු නේද රයිට් මදු විතින් සප්පයන් වී ඉන්න යාළුවෝ දෙන්නේ මදු විතින් සප්පයන් වෙලා ඉන්න යාළුවෝ දෙන්නේ නේද ඊට වැඩි කියන්නේ කුටු කුටු දානවා මදු විතින් සප්පයන් වෙලා ඉන්න යාළුවෝ දෙන්නේ එයාගේ මේ නෝනලා ගැන කතා වෙනවා රයිට් එයාලගේ නෝනලා ඒ යාළුවාලා තියෙන මේ ගෞරවය සම්බන්ධයෙන් තමයි කතා වෙන්නේ මචං මගේ වයිෆ් නම් මචං මට මෙහෙමයි මචං සලකන්න මෙන්න ඔයත් එක යාළුවෙක් කියනවා මචං මගේ වයිෆ් මංගාවට ඉන්නේ දන ගාගෙන ළඟට ඉන්නේ දන ගාගෙන නෑ පුතන ගාගෙන දින්නේ දන ගාගෙන ඉන්නේ මචං නෑ ඌ දන ගාගෙන හරි මචං දන ගාගෙන ඇවිල්ලා මට මොකද්ද කියන්නේ මට කියන්නේද තමුස්සේ ඔය ඇඳ යටින් එළියට එනවද නැත්නම් කෝසෙන් දෙකක් දෙන්නද विवाह जीवित गुड़क वैफ्ल के
ඒක හේතුවක් තියෙනවා එකක් තමයි අපි ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවය මේ රැකියාව වලට ගියහම හර්ෂණ ඒ රැකියාවේ තියෙන වැඩ කටයුතු දෙක අපි ගෙදරට යනකොට ටිකක් පරක්කු වෙලා හැබැයි ඒ වෙද්දී බිනද තමයි ගෙදර තියෙන කෑම බීම ඇඳුම් පැළඳුම් ටික හොදලා කෑම බීම ලැහැති කරලා දරුවන්ගේ වැඩ ටික කරලා මා විශාල වැඩ කොටසක් කරනවා ඒ කරන ඒ ටෙන්ෂන් එක යගව තියෙනවා හැබැයි ඒතර කේන් තියෙනවා වැඩි ඕන් දැන් මේ මහත් එනවා ගෙදර එයාගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා මේ ඉනකොට තමයි එන්නේ කියලා පොඩි එකක් තියෙනවා ඉතින් ඒ කියන්නේ මහා කැපවීමක් බිනද කරනවා අපිට ඒක පේන්නේ නැහැ අපි पौल जीवित गत कर उपदेश देखा मैं केवल दिन फेसबुक उपदेश उपदेश देखा लेकिन मतक दिया उपदेश देखा मतक दिया मेमाई සෑම විටම ඔබගේ බිරිඳ නිවැරදි බව සිතන්න පළවෙනි උපදේශය right සෑම විටම ඔබගේ බිරිඳ නිවැරදි බව සිතන්න right එක එහෙම හිතාගෙන ඉන්න පුළුවන් right දෙක ඊළඟට දෙක කොහමද යම් ගැටලුවකදී ඔබගේ බිරිඳ වැරදි බව ඔබට තරයේම වැටහෙන්නේ නම් බලන්න දාන කොන්දේසිය යම් ගැටලුවකදී ඔබගේ බිරිඳ තරයේම වැරදි බව ඔබට වැටහෙන්නේ නම් මොකද කරන්න ඕනේ නැවත එක සීපත් කරන්න ආය විනද වැරදිම පළවෙනි එක සීපත් කරන්න ඕනේ ආය විනද වැරදිම නැහැ රයිට් මේ ඒක හේතුව තමයි මේ ගොඩක් අපි මේ හාසයට මේ කිව්වට මේකේ වටිනාකමක් තියෙනවා ඒ වටිනාකම තමයි මේ සාර්ථක පෞල් ජීවිතයකදී මම අර කිව්ව කතන්දරින් බිනිඳ වටානේ මේ ආදරය පදනම් වෙලා තියෙන ගෙදර ඒතර සැමියාගේ ආදරය බිනිඳගේ ආදරය දරුවන් අම්මා වටා එකතු වෙන මේ මේ සියල්ල අර කැදල්ලක් වගේ නේද රයිට් එතනට එද්දී මේ අම්මා කියන මාතෘකාව බිරිඳ කියන මාතෘකාව හරි මේ වැදගත් වෙනවා පවුලක පැවැත්ම වෙනවා. ඉතින් ඒ නිසා මේ මේ හැන්දෑවෙදිත් ඔබ ඔබේ නේද බිරිඳව අද ළඟ තියාගෙන සමහරවල් මේ සාදයේ රස විඳිනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම අයටත් අපි ගොඩක් කැමතියි. තමන්ගේ බිරිඳවත් ලං කරගෙන නේද? එහෙම මේ සංගීත හැන්දෑව රස විඳින්න තවත් ගීත රසක් තියෙන හින්දා අපි ඔබට ආරාධනා කරනවා බිරිඳට පණිවිඩය දෙන්න බැරුණා නම් දැන් එන්න කියලා ළඟින් වාඩි කරවගෙන ආදරෙන් මේ මේ සාදයට එකතු වෙමු සංගීත සාදයට. ඒ අතරේ මේ මම එහෙම කතාවක් කිව්වේ මෙන්න මෙහෙම ගීතයක් අපි මේ ගීත ලයිස්තු විනකට තියෙන හින්දා. දැන් අපි හැමෝම ඔය කියන තැනට එන්නේ විවාහයත් එක්ක නේද? මේ තරුණයෙක් සැමියෙක් වෙන්නේ තරුණියක් බිරිඳක් වෙන්නේ විවාහයත් එක්ක. දැන් විවාහ වෙච්ච යුවලක්. හරි ආදරෙන් ජීවිතය ගත කරන යුවලක්. එහෙම අය දකින්න අපි හරි ආසයි. බලන්න මේ පෙම් රස වෑහෙන මේ ලස්සන ගීතය ඔබටත් ඔබේ විවාහ මංගල උත්සවේ මතක් කරලා දෙයි. මේක වෙඩින් වල නම් නැතුවම් බැරි ගීතයක් අජිත් අයියලා සිසිර අයියලා හැමෝම දන්නා. මේක වෙඩින් වල හරියට ජාතික උත්සවයක ජාතික ගීය වගේ නිතරම වාදනය කරන ගීතයක් නේද උඹ? එහෙම ගීතයක්. හැබැයි මේක ගොඩක් පැරණි ගීතයක්. පැරණි උනායි කියලා මේකේ අලුත් කමට අලුතින් රස විඳින්න කිසිම බාධාවක් නැහැ. ලස්සන හරවත් අර්ථාන්විත ගීතයක් අපි රස විඳලා බලමු. මුලින් ගායනා කළා වික්ටර් රත්නායකයන් සමග ඉන්ද්‍රාණී පෙරේරා වන් ප්‍රවීණ ගායන ශිල්පීන් දෙපළ. අද ගයන් අපි හර්ෂණටයි සංජීවනිටයි ආරාධනා කරනවා ලස්සන පෙම් රස වැහෙන මංගල ගීතේ අහලා බලමු රස විඳිමු. रस वैहिन मंगल गीते जीविते मधुरस वैहिना आदर नकत लगावे पिनी वरु सावेवा
පින් රස වැහින මංගල ගීතේ ජීවිතේ මధుර රස වැහින ආදර නැකත ලඟා විවිධ ගීත මේ අපේ ගීත ලයිස්තුව තුල තියෙනවා සංජීවනේ නේද මේ දැන් ඔය අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සතුටනේ අපි නිවසේදී නිවස තුල සතුට බලාපොරොත්තු වෙන්න ඉන්නවා අපි මේ වැඩ කරන තැනදී තමන්ගේ ආයතනයේදී සතුට බලාපොරොත්තු වෙන්න ඉන්නවා නේද අපි පාරිතුට යද්දී උනත් අපි සතුටින් ඉන්න අය දකින්න තමයි කැමති නිකන් හැම වෙලේම තරහ වෙලා ඉන්න අය කේන්ති ගිහිල්ලා ඉන්න අපි දකින්න කැමති නෑ හැම වෙලේම ළඟ ඉන්න අය හැමෝම සතුටින් ඉන්නවා නම් අපිත් සතුටින් ඉන්න වගේ අපිට දැනෙනවා. සමහරවිට අපිට තියෙන සතුට නැති නැත්නම් දුක දනවන කාරණා අපිට අමතක වෙලා යනවා. හැම වෙලේම සතුටුදායක පරිසරයක ජීවත් වෙන්න තියෙන එක වාසනාව. දැන් ඔබ රැකියාව කරන්නත් ඔබට සතුට දෙන තැන තමයි තෝරගෙන තියෙන්නේ. දැන් අපිට සතුටින් වැඩ කරන්න පුළුවන් තැනක් කියලා කියන්නේ හරියට දිව්‍ය ලෝකයක් වගේ තැනක්. සතුටින් වැඩ කරන්න පුළුවන් තැනක් කියන්නේ හරියට දිව්‍ය ලෝකයක් වගේ තැනක්. දැන් JJM සමූහය කියලා කියන්නේත් එහෙමයි. දහස් ගානකට ශ්‍රී ලාංකිකයින්ට රැකියාවන් ලබා දීලා එයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් හොඳ නේද වැටුපක් ලබා දීලා ඒ විදිහට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න සතුට නගා කරගන්න පාර පෙන්ලා දෙන ආයතනයක් JJM සමූහය කියලා. කියන්නේ අද අපි මේ කතා බහ කරන්නේ JJM සමූහේ JJM සීතාවක A6 online unplugged මේ වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ. අපි කවදාත් අලුත් දේවල් කරන්න උත්සාහ කරද්දී UK merchandising department එක මේ වැඩේට අර අලුත් දේවල් කරන සෙට් එක එකතු වෙලා ලස්සන වැඩක් ලෑස්ති කරලා දීලා තියෙනවා. ඉතින් A6 online unplugged මේ අපූර්ව සංගීත හැන්දෑවේ සංගීතය වගේම ගීතය වගේම ඔබට වටින පණිවිඩත් මේ පුංචි පුංචි කතා වලින් අපි දෙන්න උත්සාහ කරන්නේ. අපි බලමු අපේ ජීවිතයේ රසගැන් වෙන තැන් නේද? අපේ ජීවිතයේ සමහර ටර්නින් පොයින්ට් එකක් වෙන්න පුළුවන් අපේ ජීවිතයේ මේ වැඩසටහන. ඒ නිසා අපි හැමෝම උනන්දුවෙන් කැමැත්තෙන් මේකට එකතු වෙලා ඉන්නවා. දැන් බොහොම කැමැත්තෙන් රස විඳින අය ටීම්ස් ඔස්සේ විවිධ පණිවිඩ යොමු කරනවත් අපිට පේනවා. ඒ විතරක් නෙවෙයි YouTube ඔස්සේ අපිව රස විඳින පිරිසක් ඉන්නවා, Facebook ඔස්සේ අපිව රස විඳින පිරිසක් ඉන්නවා. විශාල සංඛ්‍යාවක් අද මේ අපූර්ව සාදය සංගීත හැන්දෑව රස විඳින්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් ඔය ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස කවද්ද කියලා මං අහනවා ගයන්ගෙන්. බලන්න මං හදිසි ප්‍රශ්න දාපුවම ටග්ගල අමාරු වෙනවා. ටග්ගල කල්පනා කරන්න බං. වැඩියෙන්ම සතුටු වෙන දවස බං. සතුටු වෙච්ච දවස් වැඩි වැඩි දැන් ඒක බලන්න ඕනේ. කම්පෙයා කරලා බලන්න ඕනේ. සසඳන නේ වර එහෙම වෙනවා නේ. රයිට් මං හිතුවා මේ අද දවස කියලා ඔයා කියයි කියලා නේ. ඔන්ලයින් අද අද දවසත් එහෙම එකක්. එහෙම දවසක්. එහෙම දවසක් අනිවාර්යෙන්. රයිට්. ඒතකොට තරුෂිනුත් මම අහනවා මේ ප්‍රශ්නේම. සමාන ප්‍රශ්නයක් අහන වැඩියෙන්ම ජීවිතේ සතුටු වෙච්ච දවස මම මේ අද මේ වැඩේ ගැන කතා කරනවා නෙමෙයි. ඔබේ ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස මොකක්ද? සතුටු වෙච්ච අවස්ථාවල් ගොඩක් තියෙනවා. එකක් කියලා මතක් වෙන්නේ නැහැ මේ. මතක් වෙන කලබලයි. සංජීවනි මොකද කියන්නේ? ඔයාලට ඒ අත්දැකීම මොකද තියෙන්නේ? ඇත්තටම අද දවස තමයි මට සතුටු වෙච්ච හොඳම දවස. හොඳම දවස. මේ වගේ අත්දැකීමක් කවදාවත් ලැබලා නැහැ. මේක තමයි හොඳම දවස කියලා හිතනවාද? මං හිතුවා ඔය උත්තරේ කොපි කරාද දන්නේ නැහැ කියලා. අරයක නෑ නේද? බට ඔයාගේ උත්තර කොපි කරපු කතාවක් තියෙනවා. ඒක දන්නවද?
उत्तर कॉपी कर लिया नवा हर्षन राइट एक लमेक उत्तर या क्लियर थी बुना दें मैं ये उत्तरे इस सराहला में आगे कॉपी कर ला ये उत्तरे एम लिया ला तेरे ये बिन उत्तरे या क्लियर न पुलवा इधर टीचर में कहूँ ना दें बालन हर्षन वो या मैं उत्तरे निकाल क्या ना मैं हर्षन वो या मैं इस सराह इटे बुग आया अंगे मेरे को कॉपी कर लवाई नहीं तो लिया लती नहीं टीचर हाँ नहीं टीचर मां कॉपी नहीं किया ने पाला मैं बालां डे को मेरा चना वो संपूर्ण नहीं गायन लियो भी कम नहीं हर्षन वाली लती ये मैं एक आधा से ना वादे ये भी दिया मैं नहीं हर्षन लगी ना देंग वाल बाइनो मैंने बस देंग इतना मैं गोलू डे गाता इतना मैं कॉपी करान होना नहीं कॉपी करान होना नहीं राइट ये निशा मैं कल्पना कर ला ईलंग दा वसे देंग प्रश्न एक थी ना उत्तर एक लिया मैं कल्पना कर ला बेलो हर्षन राइट एक थी ना मैं दिए गोटे देखे मैं जीवत भी है कि सतेक नम करान देंग इस तरह गायन लिया ना मुका गेम्बा गेम्बा के लिए लती ना हरी हर्षन बेलुआ मीटिंग होम वकाल बेलुआ बड़ा मुका करा नहीं दें टीचर मैं कलियान हो मुका मे गोपी करा के लहुवीनो गेम्बा के लिए बड़ी हूवीनो हर्षन कल्पना कर टक्का मोलेट आवा विन गेम बे के लिए विन गेम बे के लिए राइट एम विन गेम बे मंगे हिम उतरे दो ना दुन किया नहीं 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 राइट हरि मम्मी आवे अपने जीवित सतुर के नद दिन में गायन මේ සංචිවනි දෙයක් අපිට ලැබෙනකොට අපිට දෙයක් ලැබෙනකොට අපිට හරි සතුටුයි නේද ඒ සතුට අපි අපිට කම්පියුටරයක් හම්බ වෙනවා නම් වාහනයක් හම්බ වෙනවා නම් අපිට හොඳ පඩියක් හම්බ වෙනවා නම් ඒ වගේ මාර සතුටක් දෙනවා නේ අපිට ගියක් දොරක් හම්බ වෙනවා හරි සතුටුයි මොනවාරි හැබැයි මේව නැති වෙලා යනකොට අපිට මහා දුකයි මේක නැති වෙලා ගියාම මේක නැති වුණානේ හැබැයි එහෙම නැතුව මේ නැති වෙලා ගියාම මේක ආතල්යක් කරගන්න පුළුවන්ද කියලා පොඩක් try කරලා දීලා බලලා දෙනවද නැතිවීම පොඩි ආතල්යක් එහෙම එකක් තියෙනවද क्लारेंस विजयवर्धन मुलिन गायना कर बलने प्रेमादर नतिवीचर सतुंगे काशे अवसान प्रेमादरे इरवो कोलो मिदुना मादरे पियंबा काशे अवसान प्रेमादरे इरवो कोलो मिदुना मादरे जीविते पुरा पवा चले मल मल यो उन्मिये जीविते ඇති උනත් නැති උනත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතේ
වටිනාකම වෙන්නේ නේද? අද ලස්සන දවසක්. ඒ ලස්සන දවස හැඩ කරන මගේ යාළුවෝ හතර දෙනා හර්ෂණ ගයන් සංජීවනී සහ තරුචි උපුල් අසංක සහ අජිත් සිසිර වාදනයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ අපූර්ව එක්කාසුව ලස්සන සංගීත හැන්දෑවක් ඔබට නිර්මාණය කරලා දීලා තියෙනවා. ජේජේ රේඩියෝ සමග නිබදවම රැඳෙන අපේ පැලන්ට් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ මේ කටයුත්තේදී අපිත් එක්ක හත්තල් වැඳගෙන ඉන්නවා තාක්ෂණික මෙහෙයුමත් එක්ක. ඉතින් එයවත් බොහොම ආදරයෙන් මතක් කරනවා මේ හැන්දෑව. ඉරිදා දවස හෙට වැඩට යන්න ඕනි කියලා අමතක වෙන ගානට අපේ සංගීත හැන්දෑව ටිකක් නේද? පොඩි රසයක් දෙන වැඩසටහනක් බවට පත් වෙනවා. ගොඩ දෙනෙක් අද මේ Facebook ඔස්සේ YouTube ඔස්සේ රැඳිලා පැඳිලා අපිත් එක්ක රස විඳිනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. හැබැයි තාක්ෂණික අංශය අපිට එහෙම දෙනවත් කරනවා. කොහොම හරි අලුත් වැඩක් කරනකොට ඒ අලුත් දේ තමයි අවශ්‍ය වෙන්නේ ලෝකයේ පැවැත්මට. අලුත් අලුත් දේවල් නිතරම හිතන්න ඕන. අලුත් සංකල්ප බිහි වෙන්න ඕන. එතකොට තමයි නේද ලෝකයේ වෙනුවෙන් අපිට දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. නේද කතාවට කියන්නේ try and try and try and try one day you can fly කියලා. උත්සාහ කළ බලන්න දවසක අපිට ඉගිලෙන්න උනත් පුළුවන් වේවි. ලස්සන ගීතයක් මේ ළඟට සංජීවනීගේ හඬින් තරුෂිගේ හඬින් අපි තෝරගත්ත මේ සංගීත හැන්දෑව වෙනුවෙන් ගායනා කරන්න බලන්න හිතේ සැනසුම වින්දේ කවුරු හින්දද කියලා සංජීවනී තරුෂි මේ ලස්සනට ගීතයෙන් ගායනා කරනවා. වැඩි කතා නැතුව ටක්ගල අපි සංජීවනීගේ පැත්තට තරුෂිගේ පැත්තට එනවා. ලස්සන ගීතයක් අහන්න ඔබේ ලස්සන හඬින්.
හරි මුළු ලොව මගේයි සිතුණා. දැන් එහෙම හිතලා ගොඩක් කාලද මේ නැත්නම් තාම හිතීගෙන එනවා වගේද මොකක් හරි එහෙම තියනවද? තාම හිතීගෙන එනවා. ඒකයි. දැන් ඊළඟට අපි තෝරගෙන තියෙන්නේ ලස්සන ගීතයක්. මේ ගීතය ටිකක් පැරණි. ගීතේ මුල් හිමිකරුවා වෙන්නේ ඩෙස්මන්ද සිල්වා ආදරණීය කලාකරුවා. මේකත් මේ මගේ මතකයේ නිවැරදි නම් හර්ෂණ ගයන් මේ ප්‍රේම කීර්ති ලියපු ගීතයක්. මගේ මතකයේ නිවැරදි නම් මේ ගීතය මේ මෑත කාලිනව මේ ගීතය ඉතාම ජනප්‍රියත්වයට පත් වෙනවා. හේතුව තමයි හෙක්ටර් අයස් ආදරණීය කලාකරුවා මේ ගීතේ රීමික්ස් වර්ෂන් එකක් දෙනවා. ඊට පස්සේ තමයි මේ ගීතේ ටිකක් මේ මෑත කාලිනව ජනප්‍රිය වෙන්නේ. නමුත් අතීතයේදීත් ගොඩක් අය ප්‍රිය කරපු ගීතයක්. ලස්සන ගීතය මේ හැන්දාව හැඩ කරන්න බොහොම ලස්සනට ඔබව සංගීතවත් කරන ඔබව ගීතවත් කරන ඔබව රස ගන්වන අපේ A6 මිත්‍රයෝ දෙන්නා ඉන්නවා. අපි 얘 දිනට ආරාධනා කරනවා වැඩි කතා කරන්න නැතුව අපි ඒ පැත්තට ටක් ගාලා යන්න හදන සින්දුව කියවන්න සින්දුව රසවිඳින්න වෙලාව අපිට ඕනි වෙන හින්දා මෙන්න හර්ෂණගේ හඬින් සහ ගයාන්ගේ හඬින් අපි අහලා බලමු නිල්වන් මුහුදු තීරේ මොකද වෙන්නේ කියලා. Galmal pipunuyae ma
ताले ऐतके जहनते निलवन मुहूर्त तीरे मगे आलू एक मेरा के तो ये लेते हैं ना मे शिपिंग कंपनी है का जॉब बैक करते इंटरव्यू बैक करते इंटरव्यू करना सम्मुख परीक्षण है इधर मे देखो याव मे नवे सेवे टो बंदोबस्त करते हो याव मे नवे सेवे टो बंदोबस्त करते हो अभी वार में चला पड़ी देना देखो दाई मे देख मांगवाए बड़ी प्रश्न आ कहाँ नो देखो आमे नवे सेवे टो बंदोबस्त करने इन्हों को नव मूड यात्रा करा दे मेकअप वार टो इन्हों वा कुना आटवा यह वार टो कुना आटवा करो वो या मुगद कराने सर सो मामा नंगुर मकदानो सर मनंगुर मकदानो सर बहुत मोहदाई वो या नंगुर मकदान बहुत मोहदाई वो या तेरे तव कुना आटवा के नवा तव कुना आटवा के देख वो या मुगद कराने सर मामा सर तव नंगुर मकदानो सर तव नंगुर मकदानो सर तव नंगुर मकदानो नहीं राइट ओके मोहदाई हर दे वो या तेरे में तव कुना आटवा के नवा तव कुना वो या मुगद कराने सर मामा तव नंगुर मकदानो सर දැන් මෙතන බොස්ට කේන්ද ගියා ඔසව මේ එයි තමුසට කොහෙන්ද ඔච්චර නැංගුරන් සර්ට කොහෙන්ද සර් ඔච්චර කුණාටු කියලා ඇහුවා සමහර වෙලාවට මම කියන්නේ නේද වේ එකම ප්‍රශ්නේ තමයි අපිට එන්නේ හැබැයි අපි දෙන එකම විසඳුම මේකට හරියන්නේ සමහරවල් පළවෙනි ඉස්සෙල්ලා මෙන්න ප්‍රශ්නෙට අපිට අපි දෙන පළවෙනි උත්තරේ ගැලපෙන්න ඒ වගේම ප්‍රශ්නයක් එනවා ඊළඟට හැබැයි පළවෙනි ප්‍රශ්නෙට දුන්න උත්තරේ දෙවෙනි එකට ගැලපෙන්නේ නැහැ එකට වෙන උත්තරයක් අපි හොයා ගන්නවා. තුන්වෙනි ප්‍රශ්නේ තරහා සමානයි. හැබැයි අර දෙවෙනි උත්තරයකට ගැලපෙන්නේ නැහැ. අපිට ජීවිතේ ඉන්න ප්‍රශ්න අන්න ඒ වගේ. එකම ස්වරූපයෙන් තමයි එන්නේ. හැබැයි මේ ප්‍රශ්න වලට දෙන්න වෙන උත්තර විවිධයි. අන්නේ උත්තරවල විවිධත්වය අපිට ගලප ගන්න පුළුවන් වුණොත් තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ. හොඳ සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ අන්න එහෙම වුණාම. රයිට්. ඒ වගේ ඉතින් ලස්සන කතා තිබුණා, ලස්සන සින්දු තිබුණා නේද? තව ලස්සන ගීත කීපයක් තියෙනවා ඒකත් අපි රස විඳින්න තමයි හදන්නේ රයිට් ඉතින් මේ වැඩේ ගැන අපි පොඩ්ඩක් මතක් කරන්නත් ඕනේ ආයේ A6 online unplugged කියලා කියන්නේ මේක අලුත් තාලේ අත්දැකීම මේ අලුත් තාලේ අත්දැකීම ඔබට තිලින කරන්නේ ජේජේම් සීතාවක A6 අපේ ආදරණීය A6 පවුල අයෝකේ merchandising department එක තමයි මේ වැඩේ ලස්සනට සංවිධානය කරලා තියෙන්නේ බොහෝ පාර්ශ්වවල සහයෝගය මේ වැඩේදී එකතු මුතු කරගෙන බොහොම ලස්සන සංගීත හැන්දාවක් ඔබට නිර්මාණය කරලා දුන්නා ගෙදර ඉඳන් online තාක්ෂණයෙන් රස විඳින්න පුළුවන් සංගීත හැන්දෑවක් ගෙදර ආයවත් එකතු කරගෙන දැන් මීළඟ ගීතය පැත්තට ඔබව කැඳවගෙන යනවා මේක ප්‍රියන් සූර්යසේන මහත්මයා මුලින් ගායනා කරපු ගීතයක් වැඩි විස්තර නැතුව හර්ෂණටයි ගයන්ටයි අපි ආරාධනා කරනවා ලස්සන ගීතය ලස්සන හනින් කියමු රස ගන්වමු හැඩ ගන්වමු මේ අපූර්ව ගීතයෙන් අපේ සංගීත හැන්දෑව ऐसुरी मिदीला ओबगे लोए ही संगवी हिंदी मी मादन मी में से नोबे की तिये नम ओबगे सिते ही मगे आदरे मायाली एरे दुरा रकवल सदाला सीमा मवाला विन बेवी दो आदरे देसी ते कतावी दलुला वेडियावी रहसे मैं आदरे से कब दाग हो माँ
ඇසුරින් මිදීලා ඔබගේ ලොවේ ඔබගේ සිතේහි මගේ ආදරේ මායයි දෙනතුරා අනේමයි සින්දු යෝරුනේ රයිට් දැන් මේ දවස්වල අපි ගොඩක් එලියට යන්නේ ටිකක් බයින් මේ එලියට කියලා ගෙදරට යන්නේ ටිකක් බයින් මේ වෛරස් එක කොවිඩ් 19 මේ මේක කොයි වෙලේ අපි අතරට එයිද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා නිතරම රජයේ සෞඛ්‍ය උපදෙස් දීලා තියෙනවා. නිවසේ එළියට යද්දී නේද නිතරම මාස්ක් පළඳින්න, අත් දෙක හෝදන්න, සබන් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් සේදුම් කාරක දියර පාවිච්චි කරන්න මේ වගේ ගොඩක් උපදෙස් ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය අංශ විසින් පුද්ගල දුරස්ථභාවයේ රඳව ගන්න නේද? ඒ වගේ ගොඩක් උපදෙස් දීලා තියෙනවා. අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මේ උපදෙස් අපි අනුගමනය කරමින් එනවා. ඒ නමුත් මේ රෝගේ ව්‍යාප්ත වීම ටිකක් වැඩි වෙලා තියෙනවා වගේ අපිට පේනවනේ. හැබැයි මේකට අපි අවධානය දෙන්න ඕන කාරණාවක් මම මේ මතක් කරන්න අපේ සංගීත සැඳෑව වෙලාවේ. අපි නිවසින් එළියට යන්නේ කාත් එක්කද කවුරු සමගද කතා කරන්න අපේ තරාතිරම අපේ වයස නේද අපේ අයිඩෙන්ටි කාඩ් එකේ නම්බර් එක මේ වෛරස් එකට අදාළ වන්නේ නැහැ. වෛරස් එකට අදාළ වෙන්නේ අපි උස්ම ගන්නවද අපේ අත් පිරිසුදුව නැද්ද ඒ වගේ දේවල් ටිකක් තමයි මාස්ක් දාලා ඉන්නවද ඒ වගේ ටිකක් තමයි මේ වෛරස් එකට අදාළ වෙන්නේ. ඒ නිසා මේ සංගීත හැන්දෑවේ අපි පණිවිඩයක් දෙනවා. ඔබත් නිවසේ එළියට යද්දී මාස්ක් පළඳින්න, අත් දෙක හෝදන්න නේද? පුද්ගල දුරස්ථභාවය පවත්වා ගන්න, මේ වගේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න අමතක කරන්න එපා. මේක ඔන්න JJM වෙතින් A6 වෙතින් ඔබට ලැබෙන විශේෂ පණිවිඩයක්. ඔබ ඔබේ තරාතිරමවත් නේද, ඔබේ වයසවත්, ඔබේ අයිඩෙන්ටි කාඩ් නම්බර් එකවත්, ඔබ එළියට යන්නේ අඟහරුවාදද, සඳුදාද, එහෙම නැත්නම් බදාදාද කියන දවසවත් වෛරස් එකට අදාළ නැහැ. හැබැයි මේ වෛරස් එක බොහොම ලේසියෙන් විනාශ කරන්න පුළුවන් වෛරස් එකක් කියලා අපි දන්නවා නේද? ඇල් වතුරට දිය වෙනවා, සබන් වලට දිය වෙලා යනවා. එහෙම වෛරස් එකක් හැබැයි ලෝකයටම විශාල බලපෑමක් කරලා තියෙනවා. වෛරස් එක ඉක්මනින් විනාශ වුණත් ලෝකයට යම් බලපෑමක් කරන්න වෛරස් එකට පුළුවන්කමක් හම්බ වෙලා තියෙනවා. පුංචි වෛරස් එකක් ඉක්මනට විනාශ වෙන වෛරස් එකක්. අපේ අදහසත් හරියට අන්න ඒ වගේ පුංචි අදහසකින් පුළුවන් නේද හර්ෂණ ගයන් මේ සංජීවනි අපිට පුළුවන් මේ ලෝකය වෙනස් කරන්න පුංචි අදහසකින්. ලෝකය වෙනස් කරේ ලෝකයට අලුත් නිපැයුම් දායාද කළේ ඒ වගේ පුංචි අදහස් වලින් පටන් ගත්ත ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා හිතපු ධනාත්මක චින්තනයේ තියෙන මිනිස්සු. අපිත් එහෙම වුණොතින් අපිටත් පුළුවන් වෙයි මේ ලෝකය වෙනස් කරන්න හොඳ පැත්තට නේද? අර පුංචි වෛරස් එක ලෝකයේ කටයුතු අඩපණ කරා වගේ අපේ සිතුවිලි වලින් අපිට පුළුවන් වෙවි ලෝකය අඩපණ වෙච්ච ලෝකය ආයෙත් ඉස්සරහට ගේන්න. අවශ්‍ය වෙන්නේ අපි අවබෝධයෙන් ධනාත්මකව කටයුතු කිරීම තමයි. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් මතක තියාගන්න කියලා අපි මතක් කරනවා. ලස්සන ගීතයක් අපි මීළඟට තෝරගත්තේ මේක සමූහ ගායනයක් වශයෙන් ඉදිරිපත් කරන්නයි අපේ කල්පනාව. මේක වායෝ සංගීත කණ්ඩායමේ මෑත කාලීනව ජනප්‍රිය වෙච්ච අතිශයින් ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඒ අපූරු ගීතය ඔබට තිරණය කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. මේ අපූරු ගමනේදී නේද අපිත් එක්ක අත්වල් මැදගත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අයවත් මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරන්න ඕන ලස්සන ගීතයක් රසවිඳින වෙලාවෙ නේද? ඔබේ ගෙදර අයටත් එන්න කියන්න ඔබේ ජංගම දුරකථනය ගාවට, එහෙම නැත්නම් ඔබේ පරිගණකය ගාවට, ඔබේ රූපවාහිනී තිරෙන්න ඔබ අපිව බලනවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඔබට පුළුවන් වෙයි මේ ගීතයත් රසවිඳින්න ඔබේ පවුලේ අයත් එක්ක එන්න කියලා ආරාධනා කරනවා. අපි ගයමු රසවිඳිමු මේ අපූරු ගීතය හැන්දෑව හැඩ කරන. Yeah.
දෙක දිලිසෙන කළු ආකාශේ ගලා හැලෙන රිද්මේ නැහැවි ඇදී යන්නේ ඇතින් නැතට පාපි සුළඟසේ මොහොතින් මොහොතට ගෙරෙන කාලය එකකට ආසන්න සංඛ්‍යාවක වෙලාවක් අපි ඔබ සමග රැඳී සිටි ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ අර සින්දුවෙන් අහපු දේ අපි කවුද කියලා මේ කියන්න හදන්නේ මගෙත් එක්ක මේ ළඟින් වෙන්නේ හර්ෂණ හැබැයි ගයන් සංජේවිනී සහ තරුෂී ගයන් එකතු වෙලා හිටියා මේ සංගීත හැන්දෑව හැඩ කරන්න වාදනයේ නුපුල් අසංක අජිත් සහ සිසිර අපිත් එක්ක එකතු වුණා බොහොම අපූර්වට මේ හැන්දෑව හැඩ කරන සප්තස්වර වැයුම වෙනුවෙන් A6 online unplugged මේ අපූර්ව සංගීත හැන්දෑව ඔබට තිලින කළේ JJM සමූහයේ සිතාවක A6 පවුලේ UK merchandising department එකේ අදහසක් සංකල්පයක් විදිහට මේ අපූර්ව හැන්දෑව හැඩ කරන්න තාක්ෂණික දායකත්වය ලබා දුන්නා JJ Radio සමගින් නිබන්ධවම රටයුතු කරන Planet Entertainment ආයතනය යනුව අපි අපේ සංගීත හැන්දෑව ටික ටික අවසානය කරලා ළඟා වෙලා ඉන්නවා ඉතින් මේ වැඩේ අහඹර කරන්නයි අපි දැන් සූදානම් වෙලා ඉන්නේ ඊට කලින් හර්ෂණ Yeah, thank you, Rasangika. Actually, I would like to thanks for everyone who has been with us in this lovely evening. I would say good night to all of you until we meet again. නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වලාකුළෙන් රුවා තමා පල්ලිය මල්ලතුරෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා ඒ තේදුන්නේ නෙගුට වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකෙ සොයාලා තේදුන්නේ නෙගුට වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකෙ සොයාලා ලෝකෙදී මම සුළඟක් වීලා ඔබ නලවමි පවන් සලාලා කොකුණකට වෙලා මම මල් කැකුලක් වීලා සුවඳ එවමි සුළඟේ ඔතාලා එවිට මල් සොයා පියමා එමි රොංගාලා මම සමනලයෙක් වාගේ සැරසිලා සොඳුරු සමනලා එන කල මලට පියබලා
පිළිගන්නම් පෙතිවිහි දාලා එළුම් මලේ පෙති කඩලා පොරව සතාලා බාලලියා මල්ලකුරෙන් අබල් ගසාලා බෙන්න ගුලේ ගල්ලන ගාලා ඒදේ තුන්නෙන් ඒ ගොඩ වෙලා යමුනල වීලා සුරංගනා ලෝකේ සොයාලා අපි දේ තුන්නෙන් ගොඩ වෙලා යමුනල වීලා සුරංගනා ලෝකේ සොයාලා මණිකතරම් පෙරලෙන පාන බල බල මම නිල්දිය දාරක් වෙනවා මමතේදී රම්වන් පාටින් දිලෙනා පාලුවෙක් වෙලා පීනනවා මටත් හරි හිතයි එහෙනම් මල්ල ගන්නවා අමරිදී දැලක් වගේ මැවෙනවා ඔබේ දැලස පයි මම ඒ දැලට මැදි වෙලා මෙම්මියක් කියා හදනවා එළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වලාකුලෙන් ගුවම් දමාලා බාලොලියා මල්ලකුලෙන් හබල් ගසාලා පෙම්න ගුලේ රල්ල නගාලා දේදුන්නෙන් එගොඩ වෙලා යමුනැල වීලා සුරංගනා ලෝකෙ සොයාලා අපි දේදුන්නෙන් එගොඩ වෙලා යමුනැල වීලා සුරංගනා ලෝකෙ සොයාලා සන කෙලියේ සඳ එළියේ දිමුතු ලතාවයි
महाबंबु कोटाए ते इरे नमसीना सुने कागिद काउ दो दने जीवन गमन मगे आवद विना सुने अदरे विनोद वने सन के लिए संद एलिए दिम तुलतावाई सिलसिलिए सिउ मेलिए उमर ही नावाई उमर ही नावाई उमर ही नावाई सन के लिए संद एलिए दिम तुलतावाई